එහෙම තර්කයකට එන්නේ සුදු අම්මයා. ඔයාගේ හතරවෙනි අධිපතියා සෙනසුරු කේතු ග්‍රහයත් එක්ක ඉන්න නිසා. නමුත් කේතු මෙතනදී නවාංශකයේ බලවත් සුදු අම්මේ. ඒ නිසා හුඟක් ගෙදරට එන අමනුෂ්‍ය දෝෂ ඒ වගේ දෝසල් ආවට අම්මේ ගෙදර හිටින්නේ නැහැ. අරිතක අම්මගේ මෙහෙම අම්මගේ තියෙන එකම දුර්වලකමක් තියෙනවා. හේතුව හිටපු ගමන් උත්සාහය තුළ වැඩ කටයුතු කරද්දී වැඩ නවත්තන වෙලාවල් තියෙනවනේ මගදී. අන්න එකක් තියෙනවා. එතකොට ඔබව අධෛර්යමත් කරන ග්‍රහයෙක් හතරවැන්නට ඇවිල්ලා තියෙනවා. ගුරු ග්‍රහයා. ගුරු සාමාන්‍ය හතරවැන්නට හොඳයි. නමුත් අටවෙනි නවාංශිකේ ඉන්න නිසා සුදුම එක වෙලාවකට රණ්ඩු කෙක්ක්ක් නේ. තමාගේ මතයට වැඩ කරනවානේ. ඒ නිසා අන්න එතනදී සුදු අම්මා පොඩි අකුසලයක් වෙනවා. ගෙදර දොර වැඩ කටයුතු වලදී පොඩි ප්‍රමාදයක් ඇති වෙනවා. වා වුණත් ඒක එච්චර සැලකිල්ලකට ගන්නෙ නෑ. නමුත් සුදු අම්මා එහෙම දෝෂයක් ඔයාගේ කේන්ද්‍රය තුල බලවත් ලෙස පවතින බෑ. නමුත් සම්මි සුළු දැන් මෙහෙම හිතන්නකෝ. දැන් කොච්චර ඒ ගෙදරට සල්ලි අරන් ආවත් ඒ සල්ලි ඉතුරු වෙන්නේ නැති ගතියක් තියෙන්න පුළුවන්. ඔව්. ඒකට හේතු වෙන්නේ අම්මේ අර කේතු ග්‍රහය හිටපුවාම එතන පොඩි සුළු අමනුෂ්‍ය දෝෂ පෙන්නනවා අම්මේ. ඒ නිසා කවදරි ඕගොල්ලෝ පදිංචියකට ආපු දවසකට ගෙදරදී තමාගේ ආගමනුකූලව ගෙදර තුන් සූත්‍ර කියලා බුදුන් වඳින පරිසරයක් ගොඩනගලා ඒත් එක්කම ධර්මීය තුල ගෙවල් ආරක්ෂා කරන බුද්ධ ශක්ති තුල ගෙවල් ආරක්ෂා කරන. ඒ කියන්නේ මේ මයිඩිලාන්. ගෙදර ඉන්න මේ අපි වගේම ලෝකයක් තමයි. හරි එහෙමනම් සුදු අම්මා දැන් කතෝලික ආගමේ හොඳ දක්ෂ ෆාදර්ස්ලා ඉන්නවා. ඒ කියන්නේ දැන් අපේ ඥාතියෙකුට එන්න පුළුවන්. දැන් අම්මගේ බයිබලේ වුණත් කියනවනේ පරම්පරාවෙන් ඇතිවන ඥාතින්ට ජේසුස් වහන්සේ මේ දඬුවම් කරන වෙලාවල් තියෙනවනේ. හරි එතකොට දැන් අපි බුද්ධහගෙන් වගේ ඊළඟ ආත්මයක් කතෝලික ආගමේ කතා නොකළට බයිබලයේ කියනවා අද ඔබලා කරන මේ පාප ඉදිරි අනාගතයේ පරපුරවල වලින් යන්න පුළුවන් කියන එක. ඉතින් ඒ නිසා ගෙදරදී අම්මේ හොඳට සුද්ධෝපයක් හැමදාම කරන්න. එහෙම නැත්නම් කොන්තපන්තිය පහක් කරලා විශ්වාස ලක්ෂණෙන් තුන් පාරක් විතර කියවන්න. එතකොට අම්මට ඒ බගේ බලවේග අඩු කරගන්න පුළුවන් වෙනවා අම්මා. ඒ නිසා අම්මා එච්චර ඔව් මගේ ස්වාම පුරුෂයාගේ උසන් දිනේ වෙලාව කියන්නද ඒක අපේ කියන්නේ රැකියා සම්බන්ධයෙන් ගරුක නැදීම සම්බන්ධයෙන් ඒ තීල්ලෙක් මහත්මයාගේ නමට ඔව් හොඳයි ඉදිරිපත් කරන්න ඉක්මනින් 1972 නේද? කොළඹ ඉපදුනේ. හරි මොකද්ද අම්මට දැනගන්න ඕනේ මොකද්ද? මෙහෙමයි අම්මගේ ස්වාමි පුරුෂයාගේ රැකියාව ගැන මම කතා කළොත් අම්මේ ඕනම රැකියාවට ගිහිල්ලා පළවෙනි අවුරුදු එකමාර ඉතාම හොඳින් රාජකාරී කරන කෙනෙක්. එතකොට දෙවෙනි අවුරුදු එකමාරදී එතකොට දෙවෙනි අවුරුදු එකමාරදී ඉතා උසස්සත්වයට පත් වෙන කෙනෙක්. නමුත් එයාට එක වෙලාවකට අම්මේ රැකියාවේ උත්සාහය තරමට ප්‍රතිඵල නැති වෙන ගතියක් තියෙනවානේ. අන්න එකක් මේකේ තියෙනවා. ඒ නිසා සුදු අම්මා විශේෂයෙන්ම වෘත්තීය මට්ටම් තුළදී එයාට උත්සාහයෙන් වැඩ කරන්න කියන්නේ අම්මේ. මොකද එයා එයාගේ යාළුවන්ටත් හරි ආදරෙන යාළුවන්ට කරදරයක් වුණාම එයාට වුණා වගේ කියලා දැන්න වෙලාව පුද්ගලයෙක් නේද අම්මේ? ඔව්. ඒ අනිත් පැත්තෙන් කතාව තුළ අනිත් අය වල්ල ගන්න කියන්න. එයාට උසස් අයගේ උදව් උපකාර ලැබෙනවා නේද අම්මේ? ඔව් එහෙම කෙනෙක් අම්මා. අර එකම තියෙන්නේ පෙර ආත්මවල පොඩි අකුසලයක් නිසා අර තමාගේ උත්සාහය තරමටම තමාට ලැබීමක් නැතිකම තියෙනවා. ඒ නිසා අතාරින්න එපා අම්මේ. මට පෙන්නන්නේ 140ක් ලැබුණත් ලැබෙයි 140ක් හරි ප්‍රයෝජනවත්. මොකද මෙයා වෘත්තීය මට්ටමේ යහපත් සමාජ ප්‍රසිද්ධියක් අරගෙන කරන කෙනෙක්. තමන්ගේ තියෙන දේවල් අනුත් අයට දෙන්නත් හරි කැමති නේද අම්මේ? ඔව්. ඔය එහෙම පුත්කලෙක් මේ. ඉතාලි හොඳ පුත්කලෙක් මම මේ දකින්නේ වට හම්බෙලා තියෙන්නේ. ඒ නිසා අම්මා මේ යන කාල සීමාවෙදී නම් මෙයාට ඒ රාෂ්ටක ගතියක් අම්මේ ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම කටක සිංහ කන්‍යා තුල අවශ්‍යක. හැබැයි ඕනම තැනකට ගිහිලා ඕන කෙනෙක්ගේ ආදරේ ගෞරවය දිනා ගන්න හරි හැකියාවක් තියෙන පුද්ගලයෙක්.
තේරෙනවනේ සුදුම් මේ. ඒ නිසා අර එකම තියෙන්නේ මේ මේ වැඩක් කරන්න ගියාම මේ 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 අතරින් නැතුව කරන ගතියක් තියෙනවනේ. ඔව්. ආව්. මේ හිටපු ගමන් එයාගේ කට සැරයිදනේ. උපකාර ලැබෙනවා අම්මේ. ඒ නිසා මට මේ වෘත්තීය මට්ටමේදී මෙයාට ලොකු කරදරයක් ඒ වගේ දේවල් වෙනවා කියලා මට නම් පෙන්වන්නේ නැහැ අම්මේ. ඔයාලා තේරෙනවා නේද? එතකොට දැන් මේ යන කාලේ ගත්තාමත් ඔව් දැන් අර එකම එකක් තියෙන අම්මා අහපු ප්‍රශ්නේ හරි. මෙයාට 2015 දෙවෙනි මාසේ 10 වෙනිදා ඉඳලා 2016 තුන්වෙනි මාසේ 19 දක්වා තිබුණු කාලය ටිකක් නරකයි නේද අම්මේ? ඔව් එවතුම් විසන් දෙලා තියෙන අපි තොරතුරු ටික ගන්න කියලා. ඔව් හොඳයි. ඒ නිසා දෙයනේ කියලා අවුරුදු 2017 3යි 16න් පස්සේ හොඳ කාලයක් යට උදා වෙනවා. හොඳයි. හිමානිගේ ස්වාමි පුරුෂයාට ඒ වගේ හොඳ කාලයක් උදා වෙද්දි ඔබටත් පුළුවන් ඔබේ වෙලාව කොයි වගේද කියලා දැනගන්න. ඔබේ වෙලාව කොයිතරම් මේ මොහොතේදී වටිනවද කියලා දැනගන්න. ඔබට අවස්ථාව තියෙනවා ඔබේ වෙලාව මේ වෙලාවේ සුබද කියලා දැනගන්න. ඔබට අවස්ථාව තියෙනවා 0.94යි 112යි 516යි 687යි. ඔන්න ඩුබයි වලින් රංජිත් මහත්මයා ඉන්නවා මේ මොහොතේදී. අයිබුවන්. අයිබුවන්. ඔබතුමාට පුළුවන් ඔබතුමාගේ ප්‍රශ්නේ අපේ ලක්ෂණ නායක මහත්මයාට ඉදිරිපත් කරන්න. කොළඹ. කන්නේ අලක්නේ. දැන් මොන වගේ වැඩක්ද මේ රැකියාමය වෘත්තීයමය හෝ ව්‍යාපාර මට්ටමේ එකද ඔයා බලා මේ පටන් ගන්න යන්නේ? ව්‍යාපාර මට්ටමේ. මම ඔයාට මේ වගේ අනාවැකියක් දෙනවා. වෘත්තීය මට්ටම තුල ඔයාව වටපිටාවේ ප්‍රසිද්ධියට පත් කරන පිහිටීමක් තුල ඉදිරියට යන්න පුළුවන් කෙනෙක් විදිහටයි මම දකින්නේ. හරි වාසනාවන්තකමක් තියෙනවා. හරි ධනාත්මකව හිතන කෙනෙක්. නමුත් එකම දෙයක් තියෙනවා, මේ සිකුරුත් එක්ක එකතුලා ඉන්න ග්‍රහයෝ නිසා හිටපු ගමන් වෘත්තීය මට්ටම් වලට බාධාවක් නැති වෙන වෙලාවල් තියෙනවානේ. ඔව් මන්. අන්න ඒක තියෙනවා. ඒ කියන්නේ දැන් මෙයාගේ ග්‍රහ තත්ත්වය ඉතා හොඳයි. අර වයිතන්නක ලස්සන කාන්තාවක් ඉන්නවා. මේ චන්ද්‍රයාගේ මෙයාගේ මේ දහවෙන් අධිපතිය පෙන්වන්නේ. නමුත් කුජේතෙන්ට ඇවිල්ලා නම් කුජ කියන්නේ මරවරේ. එතකොට ලස්සන කාන්තාවක් ඉන්න තැන මරවරෙක් ආපුවම කාන්තාවට හොඳ වෙන්නේ නැහනේ. අන්න ඒ වගේ මෙයාගේ වෘත්තීයමේ தත්ත යද්දී මට බාධාවන් කඩා වැටීම් ඇති කරන්න පුළුවන්. හරි. ඒ නිසා විශේෂයෙන්ම ඔයා හරි අහංකාරයි නේ ඒක වෙලාවට. අන්න අහංකාරකම තියෙනවා. තව කෙනෙක්ගේ වචන නොපිළගන්න ගතියක් තියෙනවා. අන්න ඒව ටික ඩිලාන් මෙයා හරි ගස්ස ගන්න ඕනේ. නැත්තම් මෙයාට මේ අධිපතිය මට පෙන්වන්නේ මේ තව එකක් තියෙනවා. මම මෙහෙම කිව්වට කමක් නැද්ද? ඔයා තරහ වෙන්නේ නැද්ද? ආ නෑ. අනවශ්‍ය සිතුවිලි මනසට එන්නේ නැද්ද හුඟක් වෙලාවට? මම මේ කේන්දරේ මම එකක් දකිනවා. පොඩි මේ 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 ඔයා ටිකක් හරි මේ ලස්සන පුද්ගලයෙක් ටිකක් මේ මනමාල ගතිය ඔළුවට එනවා. මේ නිතරම එවුව ගැන හිතෙනවා. ඒ නිසා අර ඔයාගේ දෛනික වැඩ කටයුතු රාජකාරිය තුළ පහර හැරෙන්න පුළුවන්. ඒ එකෙන් මම අදහස් කළේ නෑ නරක දෙයක්ක්. ඒ කියන්නේ සිතුවිලි එනවා. සිතුවිලි එනවා ක්‍රියාත්මක වෙන භාවය අඩුයි. ඒ නිසා ඔබ කාල වේලාවට කාල සටහනකට අනුව ඔයා වැඩ කටයුතු කළොත් වෘත්තීය මට්ටමේ ව්‍යාපාර මට්ටමේ පැහැදිලි දියුණුවක් ඔයාට ලබා ගන්න පුළුවන් කියන එක තමයි මට පෙන්වන්නේ. විශේෂයෙන්ම ඔබට අර හොඳ නිර්මාණශීලී මේ 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 වෘත්තීය මට්ටමේදී අර ඔබ ඉගෙනගත්ත දෙයක් මුල් කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. හරි. ඒ නිසා එක වෙලාවකට වෘත්තීය මට්ටමේදී තමා හිතන පතන දේවල් ගොඩාක් සිද්ධ වෙන වෙලාවල් තියෙනවා නේද ඔයාට? ඔව්. වෘත්තීය මට්ටමේදී හරි මේ දූත මෙහෙවරට ඔයා දක්ෂතාවයක් දක්වනෝනේ. ඕන තැනකට ගිහිල්ලා වැඩක් කරගෙන ඉන්න පුළුවන් හැකියාවක් තියෙනවානේ. ඔව්.
අන්නේ හැකියාවන් ඔයා ප්‍රයෝජනෙට ගන්න. එහෙම වුණොත් ඔයාට මම පැහැදිලිවම කියනවා වෘත්තීය මට්ටමේ ව්‍යාපාර මට්ටමේ නොසිතන දියුණුවක් ඔබට අනිවාර්යයෙන්ම තියෙනවා. ඒකට හේතුව ඔයා පෙර ආත්මවල තමාගේ මවට ඉතාම හොඳින් සලකපු පුරුෂේ. ඒ නිසාම පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදයක් තියෙනවා. විශේෂයෙන් ඔය අවුරුදු 40 පැනපු කාන්තාවෝ ඔයාට ඕන තැනක ගියාම හරියට උදව් කරන ගතියක් තියෙනවානේ. ඒ තියෙන්නේ පෙර ආත්මවල කරපු කුසලයක්. එහෙනම් පත්තිනි මෑණියෝ මුල් කරගෙන ඔයාගේ ව්‍යාපාර කටයුත්ත පටන් ගන්න. මේ 2015 3/27 ඉඳන් 2015 7/3 දක්වා කාලය හොඳයි ඒ වගේ දේවල් වල වැඩ පටන් ගන්න. විශේෂයෙන් මට අවස්ථාවක් දෙන්න 2018 2021 ඇතුළත වාට විශාල දියුණුවක් ඔයා කරන කියන කටයුතු සම්බන්ධයෙන් තියෙනවා. හොඳයි. ඒ ආකාරයෙන් තමයි ඔහුගේ වෙලාව එහෙම නැත්නම් ඔහුගේ වෙලාවට සම්බන්ධව ඔහුගේ ජීවිතයේ ඉදිරි කාරණා පිළිබඳව සැකැස්ම නිර්මාණය වෙන්නේ. ඉතින් අපි තවත් ඔබට ආරාධනා කරනවා අපිට කතා කරන්න 0.94 112 516 687 අපේ දුරකථන අංකයට ලක්ෂණනායක මහත්මයාගේ තවත් කරුණු කාරණා දැන කියා ගන්න පුළුවන්. මට දැනගන්න පුළුවන්ද ලක්ෂණනායක මහත්මයා, ඔබතුමා නිරන්තරයෙන්ම කිව්වා මේ අකුසල කර්මයන් හා මේ බැඳෙන මේ අපේ වෙලාව සහ අපේ අපිට බලපාන දේවල්. දැන් කලින් එක්තරා මහත්මියකට වුණා මේ භූමි දෝෂයක් බලපෑවා තමන්ගේ අකුසල කර්මයක් හින්දා. කොහොමද මේ අකුසල කර්මයන් ඒ පුද්ගලයාගේ වෙලාවට එහෙම නැත්නම් ලග්නයට කේන්ද්‍රයට බලපාන්නේ? ඔව්, දැන් ජ්‍යොතිෂ විද්‍යාව කියලා කියන්නේ පුද්ගලිකුවේ පෙරාත්ම කුසලයේ අකුසලයේ තුල හැදිච්ච නිර්මාණයක්. එතකොට ඕනම ආගම දැන් බුද්ධාගමේ කියනවා අපේ ආත්මය ඉවර වෙන්නේ නිර්වාණයෙන්. එතකොට කතෝලික ආගමේ කියනවා, මුස්ලිම් ආගමේ කියනවා, කතෝලික ආගමේ කියනවා ස්වර්ග රාජ්‍ය. එතකොට මුස්ලිම් ආගමේ කියනවා අල්ලා දෙවියන් ගාවට ගියාම. එහෙමනම් අපි ඔක්කොම මේ තියෙන අපේ පව් කුසල් ශේෂය බිඳුව වුණාට පස්සේ තමයි එතනට යන්නේ. ඒ කියන්නේ අකුසල් ශේෂය වුණාට පස්සේ එතනට යන්නේ. එතකන් අපි මේ ජීවිතය තුළ දුක් විඳිනවා. ඔව්. ඒ අතරතුර අපිට තවත් අමතුමක් එනවා. අපි මේ කතාව බා ඉදිරියට කරන් යන් ලෙබනන් වලින් අපිට එනවා කුමුදුනේ. අයිබෝවන් හරි, ඒ උපන් දවසනේ උපන් වෙලාව. ඔයා ඉපදුනේ කීයටද? වෙලාව උදේ 5:30ට. අම්මා ඉපදුනේ කොහෙද? ලංකාවේ. බලපිටිය. මොකක්ද අහන්න ඕන ප්‍රශ්නේ කියන්න මට? අපි රූපවාහිනියේ සද්දේ අඩු කරලා දුරකථනයෙන් ඇහෙන දේට අපිට පිළිතුරු දෙන්න. රූපවාහිනියෙන් ඇහෙන දේට පිළිතුරු දෙන්න එපා. දුරකථනයෙන් ඇහෙන දේට අපිට පිළිතුරු දෙන්න. හරි, මම මේකට උදාහරණයක් දෙන්නම්. දැන් අම්මගේ අම්මව මම නිර්වචනය කරද්දී සුදු අම්මයි, අම්මට තියෙනවා පෙරාත්ම අකුසලයක් මේ වගේ. ඔයා වැඩ කල් දාන කෙනෙක් නේද අම්මේ? ආන්න ඒක තමයි දියුණු වීමේ ප්‍රමාදය ඇති කරනවා. මෙයාට නිතරම ඕවර් කන්ෆිඩන්ස් එකක්, අධිරේක තක්සේරුවක් හිතට ඇති වෙනවා. මට මේක අන්තිම මොහොතේ කරගන්න පුළුවන්. දැන් පාඩම් කරන ළමෙක් නම් අන්තිම මොහොතේ පාඩම් කරන්න පටන් ගන්නෙ. එතකොට පුළුවන් ද ඒ ලෙවල් වගේ පාස් වෙන්න? එතකොට මෙයාගේ තියෙන මූලික දුර්වලකම තමයි එදිනෙදා දෛනික කටයුතු කලට වේලාවට නොකිරීම. ඒ නිසා අර දියුණුව එයාට ඕන වෙලාවක හිතෙනවා, අයියෝ මම මේට වැඩිය දියුණුවට යන්න ඕන කෙනෙක් නේ. තේරෙනවද? ඉස්සෙල්ලා ඒක වා හරි ගස්ස ගන්න ඕනේ. අනිත් එක තමයි වා හරි මොරණ්ඩු හිතුවක්කාරයි. ඔව්ද නැද්ද? ඔව්. ඔයාම කනස්සල්ලට පත් වෙනව නේද ඒ නිසාම? ඔව්, මට ඒක වෙලාවකට හැමදේම කලකිරෙනවා. සුදු අප මේක පෙන්නනවා. හිටපු ගමන් කිසිම යාළුවෙක් නැති වෙලාවකුත් තියෙනව නේද? ඔයා අනුන්ගේ ප්‍රශ්න අරගෙන මානසික පීඩාවට පත් වෙනව නේද? සම්පූර්ණයෙන්ම. එහෙමනම් අද ඉඳන් ඔබ ඔයාව මම ජීවිතයේ දින්න කෙනෙක් බවට පත් කරනවා මෙන්න මේ විදියට. අම්මා ඕනම වෙලාවක හෙට කරන වැඩ ගැන අද කාලසටහනක් ගහන්න. ඒ කාලසටහනට වැඩ කරන්න.